යුක්‍රේනයේ සන්නද්ධ හමුදා ප්‍රධානි වැලරි සලොෂ්නි ඉවත් කිරීමට එරෙහිව යුක්‍රේනයේ කියව් අගනුවර තුල විරෝධතාවයක් ආරම්භ තිබෙනවා. මෙහිදී නගරයේ මැදේ නිදහස් චතුරස්‍රයට රැස් වූ පිරිසක් විසින් මෙම විරෝධතාවය පළ කරන ලද බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළේ. යුක්‍රේන ජනපතිවරයා දෝරෙන් ඉවත් විය යුතු බවට සහ හමුදා ප්‍රධානියා නැවතත් දෝරයට පත් කළ යුතු බවට මෙහිදී විරෝධතාකරුවන් අදහස් පළ කර පැවති බව සඳහන් කළා. මෙහිදී පැය කිහිපයක් පුරා සිදු කළ විරෝධතාවෙන් පසු විරෝධතාකරුවන් විසිර ගොස් පැවති බවයි අනාවරණ කළේ. යුක්‍රේන මාධ්‍ය වාර්තා මගින් ප්‍රකාශ කළේ මෙම විරෝධතාවය සඳහා රුසියානු හිතවාදී කණ්ඩායමක් සහභාගීව සිටි බවයි. මේට සම්බන්ධ ප්‍රධානීන් හඳුනා ගනිමින් පවතින අතර ඊට අදාළව විමර්ශන සිදු කරනු ලබන බවයි දැනුම් දී තිබුණේ. යුක්‍රේනයේ ප්‍රධාන නගර කිහිපයක විරෝධතා කැඳවා තිබුණද කියෙව්හි විරෝධතාවයට පමණක් සිය ගණනක් සම්බන්ධව සිටි බව පවසා තිබෙනවා. මෙය යුද නීතිය බරපතලව කඩකිරීමක් වන බැවින් මේට සම්බන්ධ පුද්ගලයන්ට දැඩි පියවර අනුගමනය කරන බවයි දැනුම් දී තිබුණේ. යුක්‍රේන හමුදාවේ හිටපු ප්‍රධානී වැලරි සලොෂ්නිගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ සලොෂ්නිගේ පූර්ණ සහය යුක්‍රේන ජනපතිවරයා සහ ඩව හමුදා ප්‍රධානියා වෙත ලබා දෙමින් සිටින බවයි. ඔවුන් සමග පවතින සහෝදරත්වය වෙනසකට ලක් නොවන බව දැනුම් දී තිබෙනවා. රොයිටර් පුවත් සේවයේ නවතම වාර්තාවකින් ප්‍රකාශ කළේ ජනප්‍රිය හමුදා ප්‍රධානියා දෝරෙන් පහකිරීම සමග යුක්‍රේන ජනපතිවරයා දැඩි අවධානමක් දරා ගනිමින් සිටින බවයි. කෙසේ වෙතත් වැලරි සලොෂ්නි යුක්‍රේනයේ අවශ්‍යතා මත පෙනී සිටින බැවින් මෙය වඩාත් බරපතල මට්ටමකට ගමන් නොකරනු ඇති බව පවසා තිබුණා. රුසියාවේ ටාස් පුවත් සේවයේ වාර්තාවක් මගින් ප්‍රකාශ කළේ යුක්‍රේනයේ නව හමුදා ප්‍රධානියාගේ දෙමාපියන් සහ පවුලේ ඥාතීන් මේ දක්වා රුසියාව තුළ වාසය කරමින් සිටින බවයි. මෙහිදී ඔලෙක්සැන්ඩර් සිරස්කිගේ දෙමාපියන් සහ සොයුරා මොස්කව් නගරය ආසන්න විලැට්මීර් නගරයේ වාසය කරන බව පවසා තිබුණා. යුක්‍රේන හමුදා ප්‍රධානියාගේ මව ලුඩ්මිලා ලෙස හඳුනාගෙන ඇති අතර පියා රුසියානු හමුදාවේ හිටපු නිලධාරියෙකු වන ස්ටැනිස්ලාව් සිරස්කි ලෙසයි ඩම් කර තිබුණේ. ඔහුගේ සොයුරා වන ඔලේ සිරස්කිද එම නගරය තුළම වාසය කරමින් පවතින බව හෙළි කර තිබෙනවා. 1980 දී යුක්‍රේනයේ වෙත පැමිණීමෙන් පසු ඔලෙක්සැන්ඩර් සිරස්කි රුසියාව සමග සම්බන්ධතා පවත්වන බවට පැහැදිලි මට්ටමේ සාධක නොපවතින බවයි සඳහන් කළේ. මේ අතරින් ඔලෙක්සැන්ඩර් සිරස්කිගේ දෙමාපියන් දැඩි රුසියානු හිතවාදී මතවාද දරන්නන් බව පවසා තිබුණා. වාර්ෂිකව රුසියානු ජනපති වෙත සුබ පැතුම් පළ කරනු ලබන හමුදා නිලධාරීන්ගේ කණ්ඩායමටද ඔවුන් ඇතුළත් බව අනාවරණ කළා. කෙසේ වෙතත් ඔලෙක්සැන්ඩර් සිරස්කි යුක්‍රේන හමුදා ප්‍රධානී දෝරයට පත් කිරීමෙන් පසු රුසියාවේ සමාජ මාධ්‍ය ජාලා මගින් මෙම ඥාතීන් ද්‍රෝහීන් ලෙස නම් කරමින් පවතින බව පවසා තිබුණා. රුසියාවේදී උපත ලැබූ ඔලෙක්සැන්ඩර් සිරස්කි දේශද්‍රෝහියෙකු ලෙස නම් කරන බවයි රුසියානු ආරක්ෂක කවුන්සිලයේ උපසභාපති දිමිත්‍රි මෙද්වදෙව් පවසා තිබුණේ. මෙම යුද්ධයේදී නිසැකවම ඔහු පරාජයට පත් කරනු ලබන බව දිමිත්‍රි මෙද්වදෙව් නිකුත් කළ නිවේදනය මගින් සඳහන් කළා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.